වැඩිදුණුලාගියාම හිතේ අවකාශයක් හම්බ වෙනවා කාය සංසම්ද ඒ කියන්නේ කාය ස්පර්ශික වශයෙන් ගිහි පැවිදි කියලා වෙන ගන්නෑ අපි කාටත් එතකොට මොකද වෙන්නේ අපිට නොඑක් අවස්ථාවන්නේදී අපේ ඇවතුම් පැවතුම් වල ඒ දෝෂ ඇති වෙන්න පුළුවන් එහෙමත් වීරියවන්ත බලවත් හිතක් තියෙන කෙනෙකුට විතරයි ද්වන්ද සමාවාසයන් වලදී වාචසික සමාවාස එහෙම නැත්නම් වාචසික සංසේචනයෙන් සීමාව හදා ගන්න පුළුවන් දැන් ස්ත්‍රී පුරුෂ වශයෙන් විරුද්ධ ලිඛිත කියලා කියනෝනේ අන්නේ එහෙම බොහොම පරිස්සම් වෙන්න ඕනේ එකක් ඊළඟට සමාන ලිංගික කියන්නේ ස්ත්‍රී ස්ත්‍රී පුරුෂ පුරුෂ ආදී වශයෙන් උනත් එහෙම කෙලෙස ඇති වෙන්න පුළුවන් යම් යම් හේතු කාරණා නිසා ඒ නිසා හොඳම දේ තමයි වටිනම දේ තමයි තමන්ගේ ද්වාරත්‍රයෙන් අවකාශයක් නොදීමිට බොහෝම සීරුමාරුවේ උදකලා වාසය කිරීම දැන් අර තරුණ උපාසිකාව තනියෙන් ඉන්නේ තනිය වූයේ බ්‍රහ්මයා වැනි තනියම ඉන්න බලන්න තමා තනියම කර්මස්ථාන ලබාගත්ත සීලය සමාදන් වුණා ශීලාවර්ජනී දුණා කර්මස්ථානයේ මෙනෙහි කරමින් වත්පිළිවෙත් ධර්මවල යෙදුණා තමන් විවේකී වාසය කරා ඒකචාරීව ඉන්නකොට දුස්සීල වීමෙන් නැත්නම් සීලේ බේද වීමට අවකාශ ලැබෙන්නේ නැහැ හුඟක් අඩු වෙනවා බොහෝසෙයින් අඩු වෙනවා දැන් ඒ නිසා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවය ඒතර එහෙමනම් අපි සීලය බලවත්ව මොහොම පිළිසඳුව තියාගත්තොතින් අපට ඇති වෙනවා ප්‍රීති වේගයක් ඇති වෙනවා ඒ ප්‍රීති වේගය තමයි තමන් නිවරන්දිය පිළිබඳව ඇති වෙන සන්තෝෂේ මං අද හොඳට සාමනීර දහ සීලිය රැකගත්තා මං අද හොඳට උපසම්පදා සීලිය රැකගත්තා කුඩානු කුඩා එවතකටවත් මං පත්ුනේ නෑ නේද කියලා ලොකු සන්තෝෂයක් ඇති වෙනවා එහෙම නැත්නම් උපාසක උපාසිකාවෝ නම් තමන් සමාදන් වෙච්ච ආර්යකාන්ත සීලිය ගැන ඒ ભેද නොවීම පිළිබඳව සන්තෝෂවත් ඒ නිසා අන්නේ වැනි අවස්ථාවලදී හිතේ ඇති වෙන සන්තෝෂය කරන කොටගෙන ඒ ප්‍රීති වේගය බලවත් වුණාම හිත එකඟ වෙනවා හිත එකඟ වෙනකොට ජීවිතේ රසයක් දැනෙන්න පටන් ගන්නවා ජීවිත රසය දැනෙන්නේ නැහැ සීලය අඩු වෙනකොට සමාධිය පිරිනකොට ජීවිත රසය දැනෙන්නේ නැහැ ජීවිතේ යම්කිසි බලවත් රසයක් අපි අත්විඳපු නැති මහ පුදුමාකාර රසයක් අපේ ජීවිතේ අපිට පෞද්ගලිකව භුක්ති විඳින්න ලැබෙනවා සිල්වත් වෙනකොට ඒක මහ පුදුම දෙයක් ඒ රසය ගැන දන්නේ මන් නෙවෙයි බුදුරජාණන් වහන්සේ විතරමයි බුදුරජාණන් වහන්සේ දන්න නිසාම තමයි ඒ සීලේ මුලට දාලා සීලේ පදනමක් කරගන්න කිව්වේ මේ නිවන් මාගේ ඒ නිසා දවසක් හරි පැයක් හරි හොඳට තමන් සීලේ අදිෂ්ඨාන කරගෙන සෙල්වත්ව ඉන්නකොට පුදුමාකාර රසයක් සතුටක් වගේම ඊළඟ චෛසිකේ හටගන්න චෛසික පරම්පරාවේ එකතු වෙනවා වීරියක් ලොකු වීරිය චිත්ත වීරියක් ඇති වෙනවා ඒ චිත්ත වීරිය ওই වගේ එකක්ද අනේ මම තව සිල් රකින්න ඕනේ තවත් සිල් රකින්න ඕනේ තවත් සිල් රකින්න ඕනේ සිල්වත් වෙන්න ඕනේ සිල්වත් වෙන්න ඕනේ භාවනා කරන්න ඕනේ එහෙම කියලා වීරිය සම්පදාවක් වැඩෙනවා හිතේ ඒ වීරිය නිසා එයි සමත වඩනවා විදර්ශනා වඩනවා වීරියවන්තව එයාගේ හිත පවත්වනු පුහුණු කරනව නිවන් මගේ ඒකේ අනිත් පැත්තත් එහෙමයි දැන් සීලේ බේදුණෑන් පස්සේ සීලේ ගැන සතුටක් නැහැ මොකද සීලේ බිඳුණා කියලා සතුටක් නැහැ පසුබහිනවා අර තිබුණු සමාධිමත් භාවයක් තිබුණාද හිතේ සතුටක් තිබුණාද ඒව ඔක්කොම පසුබහිනව පල්ලෙහාට වැටෙනවා ඊළඟට දැන් එකක් කැඩුනනේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ දැන් කියලා ඊළඟට ඊළඟ 1 2 3 ආදී වශයෙන් සිකපද ඔක්කොම බිඳ ගන්න අවසානේ බලනකොට එක ශික්ෂා පදයක්වත් ආරක්ෂා වෙන්නේ නැහැ ඊළඟට ඒ ශීලය ආරක්ෂා නොවි දවස දෙක සතිය ගෙවි යනකොට ඒක සාමාන්‍ය දෙයක් බවට ජීවිතේපත් වෙලා එයා දන්නෙත් නැහැ එයා දුස්සීල කෙනෙක් කියලා ඒක සාමාන්‍ය අතිශය සාමාන්‍ය කෙනෙක් බවට පත් වෙන සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා ඒ නිසාම එයාගේ හිතේ කිසි සතුටක් නැති වෙනවා පළවෙනි එක තමයි තමන්ගේ ප්‍රීතිය අතුරුදහන් වෙනවා මුලින්ම වෙන්නේ ප්‍රීතිය අතුරුදහන් වෙනවා ලෞකික ප්‍රීතියකුත් නැහැ අධ්‍යාත්මික ප්‍රීතියකුත් නැහැ
ඔය දෙක අතුරුදහන් වුණාම පස්සේ අපි කරන හැම කටයුත්තක්ම සාමාන්‍ය ගියත් එක් කරන වැඩක් වාගේ තමයි. සතුටකින් කරන්න බෑ, සද්ධාවකින් කරන්න බෑ. එතකොට එයාට සීලේ ආනිසංස අහන් ඉන්න බෑ. සීලේ ආනිසංස හිතන්න අමාරුයි. එතකොට අපි සීලේ ආනිසංස අහන්නත් බෑ, සීලේ ආනිසංස හිතන්නත් බෑ. නිසා අපි හිත යටපත් කරගන්න නොයේ වෙන උපකල්පන විකල්පන වලට ගිහිල්ලා තව තවත් පිරිහිලා යනවා. අන්න ඒ නිසා බොහොම භයානක දෙයක් තමයි සීලේ බෙහෙදවීම. එනම් සී අපි හැමතිස්සෙම උදේ හිතන්න ඕනේ අද දවසේ මට සීලයේ බෙහෙද වෙන අරමුණක්වත් පහළ නොවේවා. අද මට සීලයේ බෙහෙද වෙත්නම් යමෙක් ඇසුරු කිරීමෙන් හෝ දැකීමෙන් ඔහු නොදකීවා. ඔහු මා ඉදිරියට නොපැමිණේවා. ඔහු මගෙන් ඈතට ඒවා කියලා අදිෂ්ඨාන. එතකොට අන්න එහෙම අදිෂ්ඨාන කරගන්නකොට කවදාකවත් අර අපේ හොඳ සුද්ධ අදිෂ්ඨානයක්නේ දෙවියෝ විසින් හරි ධර්මයේ ආනුභාවයෙන් හෝ අර අපි දුස්සීල වෙන්න තියෙන අවස්ථාව වළක්වලා දාන අපි ඉදිරියට පැමිණෙන්න ලැබෙන්නේ. කිසිවෙක් දුස්සීල වෙන්න කැමති නැහැ. නමුත් අවස්ථා අනුකූලව ඒ අවස්ථාවන්හිදී දුස්සීල වෙන්න පුළුවන්. එන මේ විශාල ඉතාම වටින දෙයක් මම මේ කියන්නේ. මේ උපාසිකාවරුත් විශේෂයෙන්ම උපාසක මහන්තුරු ස්වාමීන් වහන්සේ ලැබි කවුරුත් දැන් පුළුවන් තරම් හොඳට සිල්වත් සිල්වත් වෙලා හොඳ සිල් ආරක්ෂා කරගෙන පරිස්සමෙන් සමාධිමත් වෙන්න පුළුවන් කර්මස්ථාන ලබාගෙන ඒවා ඔස්සේ හිත දියුණු කරලා පුහුණු කරලා පුළුවන් තරම් තමන්ගේ ඊටාම අල්ප ස්වල්ප වූ මේ ජීවිත කාලය අවසන් වෙන්න කලින් අපේ සතුටින් අපේ ජීවිතය අවසන් කරගන්න ලැබුණොත් මේ ජීවිතේ මඟඵල නොලබුවත් අපිට මීට වඩා උසස් ප්‍රඥාවක් ඇති ජීවිතයක් ලබලා ඉක්මන් ජීවිතයකදී චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේ ආවා.